ලංකාවේ ශ්‍රී ලංකා රාජ්‍ය මේ රෝගය මර්ධනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය ඇතිකිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් අරගෙන තියෙනවා වගේම මේ රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් ආහාර පහසුකම් වෛද්‍ය පහසුකම් සහ සියලු පහසුකම් හදන්නට නොයෙකුත් වැඩපිළිවෙළවල් උත්සාහයන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ලෝකයේ අනික් රටවලට වඩා මේ රෝගය මර්ධනය කිරීමට රජයක් විදිහට ගත හැකි සියලු පියවර ලංකා රාජ්‍ය ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු රජය අරගෙනමින් සිටින්නේ. වෙනත් රාජ්‍යවල තියෙන ප්‍රශ්නය තමයි ඒ රටවල්වල රාජ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග නොගැනීම. නමුත් අපේ රටේ රජයක් විදිහට මෙවැනි නිවැරදි ක්‍රියාමාර්ග ගනිමින් මේ රටේ රෝගය පැතිරවීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබුණා පුද්ගලයන් විදිහට ඔවුන්ගේ වගකීම ඉටු නොකරන බව පෙනෙනවා. දැන් ඊයේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වෙලා ඒ මියගිය රෝගියාගේ මුණුබුරත් බෑනත් දෙන්නාම අද දවසේ රෝගීන් බවට තහවුරු වෙලා තියෙනවා. මේතනින් අපට තේරෙන්නේ මේ රෝගය හැදිච්ච රෝගියා තමන් ඒ රෝගයෙන් සුවපත් වෙන්නට උත්සාහ නොගන්න වාසේ මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් තමන්ගේ පවුලේ දරුවන්ට, තමන්ගේ පවුලේ ඉන්න කුඩා දරුවන්ට, තමන්ගේ පවුලේ සමාජිකයන්ටත් මේ රෝගය පතුරවලා තියෙනවා. නිරෝධාන මධ්‍යස්ථාන 40ක් තුල 1683 දෙනෙකු තවදුරටත් නිරෝධායන කටයුතු වල නියැලෙමින් සිටිනවා. ඊයේ දිනේ මියගිය පුද්ගලයන් ඇසුරු කරපු සංඛ්‍යාව 300කට අධික සංඛ්‍යාවක්. ඔහුගේ ඥාතීන් දෙදෙනෙක් මේ වෙන විටත් ආසාදයෙන් ලක්වීම ඇති බවට තහවුරු වුණ හින්දා තට්ටු මහල් නිවාසවල හිටපු අයවලුන්ගෙන් එසේ ඇසුරු කරපු අයවලුන්ගෙන් 300කට අධික ප්‍රමාණයක් මේ වන විට මඩගලු ප්‍රපිදේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර කොරෝනා වෛරසය ඔවුන් තුළ ග්‍රාමයේ තුළ ව්‍යාප්ත වීම වැළකීම අරමුණු කොටගෙන ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර දින 14ක නිරෝධායනක කටයුත්තට යෙදීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේදී විශ්‍රාමිකයින් සඳහා පහසුකම් සලසුණු ලැබුවා ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් හෙට දිනේත් ඒ වගේම 6 වෙනිදාත් ඔබට මේ පහසුකම සැලසෙනවා. සෑම විටම නිරෝධායන රීතීන් වලට ගරු කරන්න, අදාළ දුරස්ථභාවය තබා ගන්න. පසුගිය පෑ 24ක කාලය තමයි ඇඳිරි නීතිය පණ උදා සිට වැඩිම පිරිසක් දවසක් ඇතුළත අත්අඩංගුවට ගත්තේ. එනම් අද උදෑසන 6න් අවසන් වූ කාලය තුළ 1017ක් සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් අපමත මුදාහැරීමට කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගේ වාහන නිරෝධායන රීතීන් වලට අනුව, නිරෝධායන රෙගුලාසි වලට අනුව ඔවුන්ට ආපසු ලබා දෙන්නේ නැහැ. එම වාහන අපි බලාපොරොත්තු වෙනවා නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනීම සඳහා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.